අයුබෝවන් මම කලින් වීඩියෝ කිව්ව වගේම කොටස් සරදුපොල පිළිබඳව අලුත් ීඩියෝ එක කරගෙනවා. මගේ අදැකින් මනවා කොටත් සරඳපොල පිළිබඳව කතා කරද්දි ගොඩක් දෙනෙට මුලින් ඇතිවන ප්‍රශ්නයක් තමයි මේ කොටස් සරඳපොල ආයෝජනය කරලා අපිට මාසකට ඒ මත් නැත්තම් අවුරුද්ධකට කොච්චර ප්‍රතිලාබයක් ගන්න පුළුවන්ද කියන එක අපි අද ඒ ගැන කතා කරමු. ඊට කලින් කියන්නඕන මගේ මුල් ඩියෝ එක බලපු නැතිෙනෙක්ඉන්නවනම් ඊටාදා ලිං පාල ඩස්ක්‍රිප්ෂන් එක දාලා තියනවා ඒකට ගිහින් එක බලලා කොටස්වලඳ පල පිළිබඳ පොටස්සරඳපල කියන්න මොකක්ද ඒකෙ වෙන ක්‍රියාවලය පිළිබඳ මෝලිකා දහසක් ගන්න කියලා. හරි අපි දැන් අද මාතෘකාවට එමු. මම කලින් කිව්ූ විදියට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේකෙත් කොච්චර ප්‍රතිලාබයක් ගන්න පුළුවන්ද කියන එක. ඒකනුත් ොඩක් දෙනෙක් බලාපොත්තු වෙන්නේ ඒ ලබා ගැන පුලුවන් ප්‍රතිලාභය සංක්‍යත්මකව ඒමත් නැත්තම් ප්‍රතිශතයක් විදියට එක පැත්තකින් බැලුවම ඒක වැරද්දක් කියන්නත් බෑහ මොකද ඕනෑම කෙනෙක් ආයෝජනයක් කරන්න කලින් බලනවා ඒක ප්‍රතිලාභය කොච්චරක් වෙන්න පුළුවන්ද කියලා අනිවාරෙන්ම ඒ ප්‍රතිලාබය ගැන සැලකිලමත් වෙලා තමයි ඕනෑම ආයෝජනයක් කෙනෙක් පටන් ගන්නේ ඉතින් මේකෙදී සාමාන්‍යආයෝජන මාර්ගවලින් ලබාගන්න පුළුවන් ප්‍රතිලාබයට වඩා සැලකයුතු ප්‍රති ලබා ගන්න පුළුවන් නමුත් ඒ ප්‍රතිලාබය නිශ්චිතවම අපිට කියන්න පුළුවන්කමක්නම් නෑ මොකද ඒක විධ සාධක මත රඳා පවතින දෙයක් ඉතින් මේ පිළිබඳව අවබෝධයක් ලබාගෙන යම් කිසි කාලයක් අවධානයක් මේ වෙනුවෙන් යොමු කරන්න පුළුවන් කෙනෙකුට මේකින් හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් විදිහයට යුදවන්න පුළුවන් අවධානය සහ කාලය අනුව මේකෙදී ආයෝජනය කරන්න පුළුවන් කාලසීම තුනක් තඳහන් කරන්න පුළුවන් මේමයින් පලවෙෙන එක තමයි කෙටිකාලීනවා ඒ කියන්නේ කෙටිකාලයක් ඇතුළතු කොටස් ගැනීම සහ විකිනීම සිදු කිරීම තමයි මේකෙදී වෙන්නේ මේකෙදී වැදගත්මදේ තමයි කොටස් වළඳ පොළේ නිරන්තරයෙන්ම සිදුවනමිල ඉහළ පහලයන් පිළිබඳව අවබෝධය ඉන්න සිද්ධ වීම ඉතින් ඒ කියන්න මේකට සැලකිය යුතු කාලයක් සහ අවධානයක් යොමු කරන්න පුළුවන් කෙනකොට සමයි මේ විදියට කරන්න පුළුවන් වෙන්නේ ඉතින් එහෙම අවධානයෙන් ඉන්න කෙනෙකොට ඉතාම කෙටිකාලයක් තුළ හොඳ ප්‍රතිලාබයක් ගන්න පුලුවන්කමක් තියෙනවා ඉතින් මේකට උදාහරණයක් කිව්වොත් පහුගිය මාසේ දින කීපයක් ඇතුළත වැවිලි සමාගම්වල කොටස් මිල සීග්‍රෙන්න් ඉහලගිය ඉතින් ඒ වගේ හොඳ අවධානෙන් ඉන්න කෙනකුට ඒ වගේ ෂැණිකමල ඉහලයාම් වලින් උපරම් ප්‍රතිලාභයක් ගන්න පුළුවන්කම තියෙනු යම් කෙනෙකුට මේ වෙනුවෙන් යොදවන්න පුළුවන් කාලය සහ අවධානය සීම සහිත නම් මධ්‍යකාලීන හා දීර්ඝකාලීන විදියට තමන්ගේ ආයෝජනය කරන්න පුළුවන්කම තියෙනු නිරන්තරයෙන්ම වෙලඳපොලේ කොටස්මීල ඉහල පහ ගියාත් යම් කාලසීමාවක් අවසානයේ අපි ගත්තමිලට වඩා සැලකියයුතු වැඩි මුදලකට විකුණන්න පුළුවන් සමාගම් වල කොටස් මිලට ගන්න එක තමයි මේහිදී සැලකිලිමත් එන්න ඕන. ඉතින් එදිනෙදා රාජකාරිටයුතු සහ වෙනත් කටයතුවලට කාරය බහුල වෙලා ඉන්න කෙනෙකොට උනත් තමන්ගේ කාලයෙන් යම් කිසි ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් වැය කල්ලා මේ වගේ හොඳ වර්ධනයක් සහිත සමාගම් කීපයක් තෝරගෙන ඒවයි තමන්ගේ වැඩිපුර තියෙන මුදල් ආයෝජනය කරොත් යම් කිසි කාලයක් ඇතුළට ඉතා හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් ඉතින් මේවාගේ මධ්‍ය කාලීන හත් දිීර්ග කාලීනව කොටස් මිල හෙළියපු සමාගම් ඕන තරම් කොටස්සෙනඳ පොළො තුළ තියෙනවා මේකට උදාහරණයක් ඉදියට ලංකා අෝOC සමාගම ගත්තොත් තේම ඒ සමාගම මේ කටස් මිල මීට ටික කාලෙකට කලින් තිබුණේ රුපියල් පණහකටත් වඩා අඩුමිලකට මේ විද්දි වර්මානය අලේවෙන්නේ රුපියල් දෙසීයට වඩා ඉහල මිලකට ඉතින් ඒකෙන් යම්කිසි අදහසක් ගන්න පුළුවන් ඒ වගේ සමාගමක කවුරු හරි කෙනෙක් කොටස් මිලදීගෙන තිබුණ නම් මේ වෙද්දී හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් දීර්ක හලිනවා ඉතින් මේ කිව කරුණු ගැන සැකිලිමත් වෙලා තමන්ට ගැලපෙන ක්‍රමය හොයා ගෙන ආයෝජනය කරන්න පුළුවන්නම් ද ප්‍රතිලාබයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනව දැන්න ඔබට පැහැදිලේ ඇති කියලා මේ කොටස් සයන්ඳපොලෙන් ගන්න පුළුවන් ප්‍රතිලාබය ගැන. ඉතින් මමාද කතා කලා වගේ කොටස් සලඳ පොල පිළිබඳව ගොඩක් දෙනෙක්ට තියන ගැටලුවක් ගැන ඊලඳ වීඩියෝයින් කතාගරන්න බලාපොත්තුව වවා? ජැනල් එක සබස්්‍රයිප් කරලලා අපිත් එක් දිගටම සම්බන්ධ වෙලා ඉන්න. Thankැං.